ඇත්තටම මට මෙහෙම කතා කරන්නත් බෑ. මට පිට කතා කරන්න නම් අවසර ගන්න ඕනේ කියන එක ඉතින් මම අවසර ඉල්ලලා දැම්මා. කියන්නේ මම ක්‍රිකට් ක්‍රීඩාව ගැන මට කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් දැන් මම මේ දේශපාලනට සම්බන්ධ වෙලා ඉන්න හින්දා මට මගේ ඒ ගමන ගැන කතා කරන්න දේවල් තියෙනවා. මට ඒකට අවසර ඉල්ලලා දැම්මා. හැබැයි ඒකට රිප්ලයි එකක් නැහැ. මම අද වෙනකන් ක්‍රිකට් ආයතනයේ කියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක සම්බන්ධ වෙච්ච දවසේ ඉඳලම මම මගේ වැඩපිළිවෙල, මගේ ප්‍රෝග්‍රෑම්ස්, එතකොට මට සමහර ඒ වගේ සමහර පාසල් වලින් සර්වල්ට ඉන්වයිට් කරලා තිබුණා. ඒ සඳහා යන්න අවසර ඉල්ලලා මම ඊමේල් දැම්මා. ඒකකටවත් උත්තර මට මේ වෙනකන් ලැබිලා නැහැ. එම්ම මට මේ මාධ්‍යට කතා කරන්න අවසර ඉල්ලලා දාපු ඊමේල් එකටවත් මට උත්තර නැහැ. අලුත් මෙලිබන් ක්‍රීම් ක්‍රැකර්. වැඩි ක්‍රීම් රසක්, රස බ්‍රේක් එකක්. Start your future after all levels. Join IIT. Register now. ඉතින් මම මතක් කිරීම කීපයක් කරා. දුරකථන ඇමතුම් දුන්නා. ඒවට answer කරන්නෙත් නැහැ. ඒ කියන්නේ මගේ සම්පූර්ණ මේ වැඩ මම කරගෙන යන වැඩ ටික නවත්තලා තියෙනවා. හැබැයි මෙතනදි කියන්න ඕනේ මම මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක සම්බන්ධ වෙච්ච හින්දා වෙන්නේ නැති එක ඒ විදිහට වෙන්නේ. හැබැයි දැන් මම හොඳටම දැක්ක පසුගිය ජනාධිපතිවරණයේදී අපේ ආයතනයේ රැකියාවේ නිරුත්ත සමහර අය වේදිකාවල හිටියා විරුද්ධ පක්ෂව. වේදිකාවේ ඒගොල්ලෝ පේන්නම හිටියා. හැබැයි මං හිතන්නේ ඒගොල්ලන්ට මම දන්න විදිහට මං හිතන්නේ ඒ වගේ දෙයක් මෙවැනි වාරණයක් දාලා තියෙනවද කියලා මං හිතන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට මාධ්‍ය ඉදිරියේ වෙනින් ඉන්න බෑ. ඔහරිනම් ඒගොල්ලන්ගෙන් අවසරයක් නැතුව තමයි දැන් මම මේ කතා කරන්නේ. හැබැයි ඒකට මං ඉල්ලලා ඉල්ලීමක් කරලා තියෙනවා මට අවසර දෙන්න කියලා. මොකද ඒගොල්ලෝ මට එවලා තියෙන ඊමේල් එකේ හැටියට මට මගේ පෞද්ගලික දෙයක් කතා කරන්නත් මං ක්‍රිකට් ආයතනයෙන් අවසර ගන්නවා. ඒක මං හිතන්නේ ඒක මානව හිමිකම් අතින් බැලුවොත් ඒක හිතන්නේ ඒක හරි දෙයක් නෙවෙයි.